ඔයාගේ channel එකට එකතුණු ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනල්ල තියෙන්නේ filter unboxing එකක්. මේකේ ගහලා තියෙන විදියට නම් මේකේ ගහලා තියෙන waterfalls style biofilter කියලා. හැබැයි මේක හරියටම පැහැදිලිව කිව්වොත් මේක hang on back filter එකක්. ඒ box එකේ අනිත් පැත්ත ගත්තත් ඔයගලන් බලා ගන්න පුළුවන් මෙතන. මේකේ මේ වර්ගයේ තමයි මේක මේ model එක. මේකේ 150 liters per hour තියෙනවා. ඒ කියන්නේ 150ක් කියන්නේ මේක මේ ෆිල්ටර් එක සුදුසු ටැංකිය ගැන කතා කරොත් සාමාන්‍යයෙන් උස අඩියක් පළල අඩියක් සහ දිග අඩියක් වෙන ටැංකියකට තමයි සුදුසු. ඊට පොඩි වෙන්න පුළුවන්. හැබැයි දිග උපරිම සෙන්ටිමීටර් 40ක් වුණත් කමක් නැහැ. හැබැයි ගොඩක් වෙලාවට hang on back filters පොඩි ටැංකිය වල තමයි සුදුසු වෙන්නේ. හැබැයි තව දෙයක් කියන්න ඕන, hang on back filters වල අනික් filters වලට වැඩිය power efficiency එක වැඩි. ඒ කියන්නේ මේකේ motor එකත් පොඩි, ඒක නිසාම power consumption අඩුවෙන් තියෙන්නේ. ඒක නිසා power efficiency එක වැඩි. ඒ වගේම මේකේ waterfall එක වගේ flow එකකුත් තියෙනවා. මුලින්ම මේක unbox කරගත්තොත් බලාගන්න පුළුවන් මේක තමයි ෆිල්ටර් එක. මම නම් ගෙනාවේ චෙක් කරලම තමයි, මොකද මම ෆිල්ටර්ස් ගේනවා නම් ඒගොල්ලන්ට කියලා චෙක් කරලම තමයි ගේන්නේ, මොකද ෂුවර් කරගන්න ඕන නිසා. මගේ ෆිල්ටර් එක ඇතුළේ බැලුවොත් වතුර තියෙනවා. මේක චෙක් කරපු හින්දා මේක තමයි මෝටර් එක. ඕගලන් මේකේ බලා ගන්න පුළුවන් මෙතන තමයි බයෝ මීඩියා හරි ෆිල්ටර් මීඩියා දාන්න තියෙන්නේ. මේකේ නම් තියෙන්නේ ස්පොන්ජ් එකක් සහ ෆිල්ටර් පැනල් එකක් විතරයි. හැබැයි ඕගලන්ට කැමැත්තක් තියෙනවා නම්, ඕගලන්ට ඕමනාවක් තියෙනවා නම් ඕගලන්ට මේකට එකතු කරන්න පුළුවන් මොනවා හරි ෆිල්ටර් මීඩියා එකක්. බයෝ බෝල්ස් හරි සෙරමික් මීඩියා එකක් වගේ දෙයක් එකතු කරන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රමාණයක් තමයි එහෙම එකතු කරන්න පුළුවන් එක hang on back filters වල තියෙන මාසියක් තමයි. box එකේ තියෙන අනිත් දේවල් බැලුවොත් ඔයගලන් මෙතන බලා ගන්න පුළුවන් instruction paper works ටික තියෙනවා. ඔයගලන් මේක උනන් කියවලා බලන්න පුළුවන්. මේක තමයි suction tube එක. ඔයගලන් මේකේ බලා ගන්න පුළුවන් මේකේ parts 3ක් තියෙනවා. මේ parts 3 තියෙන ඔයගලන්ගේ ටැංක් එකේ උසට අනුව ඔයගලන්ට මේ parts 3 දිග කොට කරගන්න පුළුවන්. ඔගලන්ට කැමති නම් මේකට හැබැයි වෙනම ආභව වටේට ස්පොන්ජ් එකක් දාගන්නත් පුළුවන්, ෆිල්ටර් ස්පොන්ජ් එකක්. ඒකෙන් තවත් වතුර පිරිසිදු වෙන එක වැඩි වෙනවා. ඒක ඔයගලගේ කැමැත්ත අනුව වෙනස් කරගන්න පුළුවන්. මම මේ ෆිල්ටර් එක ගෙනාවේ මගේ බේටා ෆිෂින් ටැංක් එකට. මං හදපු ෆිල්ටර් එකට වැඩිය මේ ෆිල්ටර් එකක් දාන්න ඕනි කියලා හිතුවා. මම හදපු ෆිල්ටර් එක වෙන මාල් ටැංක් එකකට ගන්න මම තීරණය කළා. ඔයගලගේ ටැංක් සෙටප් එක හරි බේටා ෆිෂ් ගත්තු වීඩියෝ එකේ මම ටැංක් සෙටප් එක ගැනත් තියෙනවා, DIY ෆිල්ටර් එකක් හදාගන්න විදිහක් තියෙනවා. ඒ වීඩියෝස් බලුවේ නැත්නම් කලින් ඒ වීඩියෝස් උන් බලලා ඉන්න කියලා ඉල්ලනවා. අන්බොක්සින් එකෙන් පස්සේ මම ඕගොල්ලන්ට කියන්නම් කොහොමද ඕගොල්ලන් ටැංක් එකකට මේක සෙටප් කරගන්නේ කියලා. ඕගොල්ලන්ට පේනවා ඇති මේක තමයි ෆිල්ටර් එකයි ටැංක් එකයි අතර දුර වෙනස් කරන්නේ. ඒ කියන්නේ මේක ෆිල්ටර් එක ටැංක් එකට මෙහෙම හැංග කරාන් පස්සේ, ග්ලාස් එකට හැංග කරාන් පස්සේ ඒ කැලෙන් ඕගලන්ට පුළුවන් ෆිල්ටර් එක තියෙන විදිය වෙනස් කරගන්න. ඒ කියන්නේ ෆිල්ටර් එක හැම වෙලාවෙම ඕගලන්ගේ ටැංක් එකේ ග්ලාස් එකට සමාන්තරව තමයි තියෙන්න ඕනේ. එතකොට තමයි ෆ්ලෝ රේට් එක හරියට ඕගලන්ට ගන්න පුළුවන්. ඕගලන්ට පේනා වගේ මේකෙන් තමයි ෆ්ලෝ රේට් එක මෙව ගන්න. ඒ කියන්නේ මෙතනින් එන වතුර ප්‍රමාණය අඩු වැඩි කරගන්න ඕගලන්ට මේ ස්විච් එකෙන් පුළුවන්. ඊට පස්සේ මේක මේ විදියට හරියට මෝටර් එකේ ඕපනින් එක වැහෙන විදියට මේක දාගන්න ඕනේ. හැබැයි දාගන්න කලින් ඕගලන්ට ඕගලන්ගේ සක්ෂන් ලයින් එක ඕගලන්ගේ ටැංක් එකේ උසේ හැටියට ඕගලන්ට වෙනස් කරගන්න පුළුවන්. මේක මේ විදියට සෙටප් කරාන් පස්සේ මෝටර් එක දාන්න කලින්, ෆිල්ටර් එක දාන්න කලින් ඕගලන් මේ විදියට ෆිල්ටර් එක වතුර වලින් පුරවන්න ඕනේ. මොකද මේක ෆිල්ටර් එක ඒ තරම්ම පවර්ෆුල් මදි වතුර ඇදලා ගන්න තරම්ම මෙතන පිරෙන්න වතුර ඇදලා ගන්න තරම්, ඒක නිසා ඕගලන් මේක පුරවන්න ඕනේ. පුරවන එක ගැන කියද්දී ඕගලන් වෙනම වතුරෙන් නෙමෙයි ඕගලන්ගේ ටැංක් එකේ වතුරෙන්ම මේක පුරවන එක තමයි හොඳ වෙන්නේ. මොකද අත්‍යවශ්‍ය බැක්ටීරියා සහ හැමදේම ෆිල්ටර් එකේ ගොඩක් වෙලාවට ඇදින්න
හැදෙන නිසා. මේ විදිහට ෆ්ලෝ වෙන විදිහට ඕගලන්ට පේනවා වගේ මෙතනින් වතුර දාන දාන ෆ්ලෝ වෙනවා. ඊට පස්සේ දැම්මෙන් පස්සේ ඊට පස්සේ අපිට පුළුවන් ස්විච් එක දාගන්න. ඕගලන්ට පේනවා ඇති මේ විදිහට බැලුවාම ඕගලන්ට පේන්නේ නැතුව නම් ඇති. ඕගලන්ට පේනවා ඇති වතුර මදි වුණොත් ෆිල්ටර් එක වැඩ කරන්නේ නැහැ. ඒක නිසා හරියට වතුර දාන්න ඕනේ. මම ඕගලන්ට පේන ලේසි වෙන්න ෆිල්ටර් එක මේ පැත්තට ගත්තා. ඕගලන්ට පේනවා ඇති ෆ්ලෝ දැන් ෆ්ලෝ එක වැඩ කරනවා. ඒ කියන්නේ ෆිල්ටර් එක වැඩි කරනවා. ඕගලන්ට තේරෙනවා ඇති මේ ෆිල්ටර් එකේ සද්දෙත් අඩුයි. මම කලින් කිව්වා වගේ efficiency එකත් වැඩි. ඒක නිසා ගොඩක් නැනෝ ටැංක්ස් වලට මේ වගේ හැංග් ඔන් බෑක් ෆිල්ඩ් එකක් තමයි සුදුසු වෙන්නේ. සුදුසු වෙන්නේ කියන්නේ ඕන ෆිල්ඩ් එකක් දාන්න පුළුවන්. මම මේ ෆිල්ඩ් එක තෝරගත්තේ මගේ ෆයිට කෙනෙක් ඉන්න නිසා එයාගේ වරල් වලට හානි වෙන්නේ නැහැ මේ ෆිල්ඩ් එකෙන්. මම පස්සේ මෙතන සක්ෂන් ටියුබ් එකට ස්පොන්ජ් එකකුත් ගහන්න කියලා හිතාගෙන ඉන්නවා. ක්ලෝ ස්විච් එක ගැන කියද්දි ඕගලන්ට පේන ඇති මේක මේ වෙනස් කරන්න පුළුවන්. මේ විදිහට මේව කරද්දි ෆ්ලෝ එක අඩු වෙනවා. මේව කරන්න මෙතනින් ෆ්ලෝ එක වැඩි වෙනවා. ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති මෙහෙම හැංග් ඔන් බෑක් ෆිල්ටර්ස් ගැන. මම දැන් වීඩියෝ එකේ කිව්වා වගේ හැංග් ඔන් බෑක් ෆිල්ටර්ස් වල පවර් එෆිෂන්සි අතින්ද ෆිල්ටර් මීඩියා දාන්න පුළුවන් අතින්ද හැම දෙයකින්ම ගොඩක් වැදගත්කම් තියෙනවා. ඒ වගේම මේකේ මිල ගණන් කිව්වොත් මම මේක රුපියල් 1050කට ගත්තේ. මේක තමයි පොඩිම සයිස් එක බෝයි පින බ්‍රෑන්ඩ් එකෙන්. මේකේ තව ලොකු සයිස් එකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් පරිමාඩි 2ක වගේ ටැංක් එකකට සුදුසු වෙන විදිහට තියෙන ෆිල්ටර් එකක්. මේ වීඩියෝ එක ඕගලන්ට වැදගත් වුණා නම් ඔගොල්ලෝ මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් මේකේ මේ වීඩියෝ එක ලයික් එකක් දාගෙන යන්න. මගේ වීඩියෝස් බලලා නැත්නම් මගේ channel එකට subscribe කරලා නැත්නම් දැම්මම ගිහින් නැනෝ ටැංක් එකක් හදාගන්න වීඩියෝස් තියෙනවා. මගේ beta fish ගැන වීඩියෝස් තියෙනවා. ඒ වීඩියෝස් බලලා තවමත් subscribe කරලා නැත්නම් දැම්මම ගිහින් මගේ channel එකට subscribe කරන්න.